එ ඊයේ මැසෙජ් කළේ දවස් ගානකට පස්සේ මම එයා නැතුව පයවෙලා දුක්වෙලා අණ්ඩාන්ඩා හිටියේ මමේවා ක්කෝමයාට ය කිව්වා ඔයා හරිම බොලඳයි ඒ අයිතකොට එවලා තිබ නනිමටොකිස්ෙක් හොබැ එකතු වෙන්නේ මේ සතියෙත් අපි වෙන් කරනවා කෙටි චිත්‍රපට වෙනුවෙන්. කෙට චිත්‍රපට අධ්‍යක්ෂරය ක අපිට හමුවෙනවා මොකද පහුගේ වතාවේ පහුගේ කාලයේදී. සමාජ මාධ්‍යවල ඉතාම ජනප්‍රයව වනාා ස්නේහ කියලා කෙටි චිත්‍රපටය. එත් චිත්‍රපටේ තිබෙන සුවිශේෂීතා නිසා මේ චිත්‍රපටයට හැකි වෙනවා ඉනිමගක් තුළින් ජාතැන්ත්‍රර ජයගැන්. මොකද ලංකාවේ වගේ රටවල්ල ඉතාමත් විරල දෙයක් තමයි ප්‍රධාන ලෝකෙතින ප්‍රධාන මාධ්‍යයක ඉඩක් ලබා ගැනීම. ඉතින් ඒ වාසනාව සහ ඒ දේවල් බොහෝට ගැලපුුණනා ඒ චිත්‍රපටේසා ඒ චිත්‍රපටය අ්‍යක්ෂවර ඇත. ඉතිං ඒ චිත්‍රප අධ්‍යක්ෂවර ඇත්තේ අපි කතා කරන්න මෝන කතා කරල්ල අපට දනගන්න දේවල් බොඩත්ති. කොහොමද ස්නේහ වගේ චිත්‍රපටයක් ඒ වගේ තැනක ස්ථානගත වනේ කිය දැනගන්න. උක දෙේ ිරටක් හැටියට සහ සිනමාවට ආදය කරන අය හැටියට අපි අගේ කරන්න ඕනේ සා ඩම්මර වෙන්න ඕනේ ඉතිං අධ්‍යක්ෂවරය වෙන කවරුත්නෙේ ය මහෙල හිට්ටියාරච්චි මාතරින් කොළඹ පැමිණිලා යම් හැදෑරීම් තුළින් සිනමාව ජයග අදනකනෙ කොල් මල අයිවබය ඉතිං ැ ස්නේහ ගැන අපිට එක ආරම්බැක් ගන්න වෙන්නෙත් මහලගම තමයි එනපුුත්තා ඊට කලින් අපේ බොහෝ නිර්මාණකාරෙන් වෙතට මේ යොමු කරනවා ප්‍රශ්නයක් කොහොමද මේ පහුගිය කෝවිට් කාලය වියසන කාලයරන්ද රලි කකිහිපයක් පැවතුනා ඒ කාලය නතුළු තවුන් කොමද ගත කලේන ප්‍රශ්නය ම මයලගෙනුත් ආනා කොහමදේ කාලේ ඔබගත කරගත්තේ. ගොඩක් කැනෙ ගොඩක්ය මම මේ දැකල තියෙන කැනෙ කොවිඩ් හින්ද අපි ගෙදරට හිරවෙනවා කතැනකට හිරවෙනවා සහ ඉන්න පෙළවෙනවාඒ වගේ පිළිතුරු ලැබෙනවා මත් එහෙමයි හැබැයි එක දෙයක් මට වෙනස් විදියට බලපෑවා කොවිඩ් හිද මම මේ ගෙදරට එලා ඉන්න කාලේ මට උමනවක් තිබ්බ මේ චිත්‍රපටයක් කරන්න කවදහරි මට උමනවක් තියෙනවා කියන්නේ ෆ්‍රීච මූිය එකක්. එතකොට මම මේ ගෙදරට ලලා ඉන්න කාලේ කල්පනර ඉති දැ. ි කහොම තරට වෙලාඉන්න අපි වැඩක් කරන්න නහැ වැඩැට යෙදන්නෙත් නැහැ ඊට අමතරව අපිට හිතන්න ගොඩක් වෙලාවත්තියෙනවා. නිර්මාණයක් ග්‍යන හිතන්න වෙලාවත්තියනවා මක හරි නිදහස්සේ වෙලාව. තින් එතකොට මම කොහමත් කල්පන කර ගිය වරුද්ධය අගෝස්තුවල වගේ කෙටිචිත්‍රපටයක් කරන්න ඕන කියලා. ඊට කලින් මම හිතල තිබේ මන කෙටි චිත්‍රපටයක් කරන්න ඕන කලා අදහසක්වත්ම ගවුුව තිබ හ. හැබැයි කැටිචිත්‍රපටයක් කරන්න ඕන කෙලා හිතුවට පස්සන ප්‍රශ්ණටිකත් තියවා කොවිට් කාලය ඇතුළේ. එකක් තමයි මේ කොහොමද යන්නන්නේ කොහොමද අනිත් අය හම්මුව වෙන්නේ ශූටන් කරන්න කොහොමද මොකද ඒකාල ලොකු නයිතික වාර්ණ ටිකක් වැටනා කොවි් සමයත් එක්ක. ඉතින් කොහොම හරි ඒවා ඒ කාලය ඇතුළට පෙර සූධරම කටයුතු සියල්ල සිද්ධ කරලා වාරණ ලිහිල්ලුණු ගමන් රූපගත කිරීම් කරන අපිට පුළුවන් වනා. ඒකත් අපි මාතර අප රූපගත කිරම් කළේ මාතලේ දිස්ත්‍රික්ක රිවස්ටන් වල ලොකු දුරක් එ මෙහිට යන්න ඕන දිස්ත්‍රික් අතරි පලාාත්තතර අපි යන්න ඕන. කොහොමුණ තර පෙරසූදානම් කටයුතු නිසා. බිල්ලුුණු ගමන් නීතරේීති අපිට පුළුවන්කම ලබන රපගත කරන්න. සමහරවිට මට හිතෙනවා දැන් අද කල්පනා කරදදි. කොවි්ආේ නැත්තං. ස්නේහ කියල නිර්මාණයක් නොවෙන්න ඉඩ තිපබා ගොඩක්දුරට. ඒක තමයි අද මම් මෙතන්ටවිල වාඩිවෙන්නත් හේතුව සමහරයට කොවිඩ්ුවල හිද කොවිඉන්ද මට ැුණු නිදස වෙනපුුවු. ස්නේහ කෙටිචිත්‍රපටය මාර්තු අටවෙනිද මුලින්ම එලි දැක්වුණේ YouTubeු වෙතට. Uh, YouTube වලින් ලැිච්ච ප්‍රතිචාරය සහ මේ අපේ මුහුණු පොතේ ඉන්න සිනමාලෝලින් එක බෙදාගත්ත විදිිය සහ ඒක හරි අහන්න වටින ප්‍රස්ථ ැන් ඒ අතරේ තමයි මේ චිත්‍රපටය ජාතන්තර මට්ටමට ඒකයන්න සිනමාවල්ඩ් කියන ඔබත්දන්න බෞධිම දන්න ඒ නාලිකාවට යන්නේ අප යි ඉටකලින් ඒ ප්‍රශ්ට එන්න කලින් අපි මේ මේ. ඔයාගේ වචනලින්ම කැන මහෙල මේ මොකක්ද මේ ස්නේහ. ස්නේහ කියන්නේ හරි සරල කතාවක් මට මම කැමති මම අයතකගතාගල තිරෙන ගොඩක් වෙලාවට මේ මමති මහා ප්‍රේක්ෂකයා ගැන පොදු ප්‍රේක්ෂකයාැ බහුතර ප්‍රේක්ෂක කැමැති සිනමාවට හරි පහසුවෙන් ව අඩි වෙලා බලන්න පුළුවන් චිත්‍රපටවලට සරල කතා තියන. අපිට නමුත් චිත්‍රපට ශලාවෙන් එලියටනකොට යම් කිසි මතකයක් එකතු කරන. හොඳ කතාවක් තියන හොඳ රූපතියන හොඳ සංගීතය තියන චිත්‍රපට වලටම ම ගොඩක් කැමති. එකනේ ගොඩක්ම ඇත්තටම කිව්වොත් වානිජත්තයට බර ලක්ෂණ පෙන්නුම් කරන ඒත් මැදමාවතය චිත්‍රපටේ. ඉතින් කෙට ිත්‍රපටය නිර්මායනකට මට මුලින් මවන කමතිබ්බේ මේ මම යම්කිසි ප්‍රතිපත්තියක් කින්නව සිනමාප්‍රේක්ෂක එක් විදිට ලංකාවි සිනමාව වෙන්න මේ වගේ වෙන්න ඕන එකැන් අපි මේ තත්වේ වලලා යම් කිසි වාාන්ජි නිර්මාණවලට තනක් දෙන්නඕන. අපි හොන්ද කමර්සල් ෆිල්ම් සහතරක් පහ කවරුද්ධකටයෙනවනම්. මේ අපි කියන තත්ව එදග වැටල තයන කලි කත කරනවා සසාචා කරන තත්වේ ගඩගන්න පුලුවන් කිය ම ද්ලක ශ්වාස කරනවා. එතින් මම හිතුවයි ඒ මගේ ම විශ්වාස කරන දේම කෙඩි සිිත්‍රපටයකනුත් මට කරන්න පුළුවන් කිය. හැබැයි ප්‍රශ්නයක් තිබ්බා මම ලංකාව කෙටිචිත්‍රපට ගොඩාක්ම බලපු කෙනෙක්නෙ වෙයි. නමුත් මම සහර වෙලාවට කෙටිචිත්‍රපට බලනවා. ඒවයි යම් කිසි ආකෘතික බවක් මම දකිනවා. එකන්නේ ඒ නිර්මාණකරුවන්ගේ වැරද්දක්වත් ඒ නිර්මාණවල වැරද්දක්වත් නෙවෙයි. නමුත් යම් කිසි ඒකාආකාරී බවක් ඒ හැම්ම නිර්මාණයක්ම ගත්තම පේෙන්න්න තියෙනවා. එක රාමුවල්. එකන්නේඒ කතාාවල ඒ වර්ණවල ක ස්ටෝරිී හෙලින්නේ කැනේ කතාව කියන විදිේ මේ දේවල්වල යම්කිසි ඒආකාරරි බෝවක් දකින්න පුළුවන්. දැන් මම කෙටි චිත්‍රපටයක් කරනකට මටාපු මුල්ම ප්‍රශ්නය මම මේ හිතන දේ කරලා ස්රාටයන්න පුළුවන්ද මට මේක ඉස්තරාටගෙනයන්න පුළුවන්ද. මට ඒත් එෙක් මම මේ අදහසාපපුකොම මාතක යාලෝකේ පදනෙක් එකත වුණා මගේ ස්කෝලේ මගේ අසල්ලසි පාසල්ලල යාලුව පොඩිකාලෙන්දලම අදුරණය ස්කෝලි කාලින්ද ලබ පාසලගෙනත් පොඩ මතක්කරෝ මන් මාත්‍ර සන්තෝම ශවිද්‍යාලේ උස අධ්‍යාපනයහ දෑරුවා ඉට කලින් ඩිසිනනය එකක් විද්‍යාල මගේ ගමේ ඉස්කෝලෙ මම්මඉගෙන ගත්තා. ගොඩක්ම සන්තෝමසකේ යාලෝතමයි මාතක්ක අදටත්ඉන්නන්නේ කෙනම. ගොඩක්ම ජීවිතය පන්නරයක් ලැබේ සැන්තෝවන්ස එකින්. ඒයාලුවොත් කට උදව කරගැන මේ රාමූ තියෙනවා කියලා යාල කවුරුද දන්නවා. මේ කෙටි චිත්‍රපටවල තුළේ අපි කිසි ආකෘතික බවක් තියවා කියලා. ඒක බිඳින්න මේ කවුරුත් උදව් කළා එයාලගේ පරිමාවෙන් උදව් කලාා. කතාව ගැන කතා කරනකොට නේහැ කතාව කියන්න කියලා කවුරුහි මට කිවුත් ම කියන්නේ. අහිමිවීමක් සම්බන්ධව යම්කිසි කාන්තාවන් දෙදෙනෙක් එකන එකට වෙනස් පරාසයන් දෙක ජීවත්වන කාන්තාවන් දෙන්නේෙ ප්‍රතිචාරදක්වුණ නාකාරය තමයි චිත්‍රපටේ තියෙන්නේ දෙන්නටම සිද්ධවෙ එකම වගේ අහිමිවීමක් නමුත් දෙන්න ඉන්නේ ජීවිතයේ යම්කිසි පරාසයන් දෙකක එ දෙන්න මේකම සිදුවීමට ප්‍රතිචාරදක්වන්නේ කොහොමද කියනක තමයි නේහ කතා වෙඇතුල න්නේ. ඉති ඔය ඔක්කොමත් එ අපිට පුළුවන් වුණා සරල ලස්සන සහ අමතක නොවන කතාවක් හදා ගන්න ඔක්කොම එක වුණනාට පස්සේ. එකට සංගීතය උදවුනා, එකට කැමර වඋදවුනා, සංස්කරනයෝදවුුණ, වරණ උදවුණ ඊට පස්සේ ඒක මිනිස්සුවතරට ගෙනියන්න පුළුවන්න ලස්සන කැම්පේෙන් එකක් අපි කර. මේ ඔක්කොමත් එක්ක අපිට පුළුවන් වුනාා ජනත අතරට ස්නේහ ගෙනියන්න ඕක තමයි සාරාංශගතව ස්නේහ කතාව කිව්වොත්. දැන් අපි මුලින් කිව්වා දැන් මහේළගේ මේ තර ඉදිරියට ගීසා මේ තරන් වැළගත්තේ සමාජමාද දෙ නිසා මොක සමාජමාධකටම තයි මුලින්ම් ස්නේහ නිිකුත්තු වනේ. අන්නතුරුව තමයි මේ මේ දැන් අපිට ස්නේහ ගැන කතා කරන්න හැදුනු ලොකුම නිමිත්ත මතුූ නේහ අන්තර්ජාතිකවේදිකාවට යනවා දැන් පියෝටව තුළින් චර්ණලරබන ඔබ හොඳින්ම දන්නවා සිනමා වල්ඩ් කියන ජනප්‍රිය සහ විශේෂ මාසියනු කලාපය තුළ ජනප්‍රිය බොහෝ දෙනාවැලල ගත්තඒ සිනමා චනල්ල එක සිනමා නාලිකාව ඒ නාලිකාවට ස්නේහ ඇතුළ වෙනවා. එතකොට ඒ කතාව අපිට වැදගත්තුන මොකද ඒ කතා වැතුලි අපි හිතනො ස්නේහ යම ජයගත්තා කියලා සිනමාවල්ඩ ප්‍රමේශය හර අයි කතා මකක්ද මයිල ස්නේහ ශෝෂල් මීඩියවල තරා විදික ශ්‍රී ලාංකය සිනමාත්මක ටන්ඩ් එකට මුලපිරුව කියලා මොම හිතනවා ගැන යම් කිසි සාකච්ඡාවකට මුලපිරුවා ඒ සාකච්ාාව හොඳට නැග ගිය කාලේ මාර්ත මාස වගේ වෙද්ද මට හිතෙන්නේ සෙනල්ලයියා මට කතා කරන්නේ අපප්‍රේල් මාසය වගේ දවසක් කතා කරලා තමයි කිවේ මෙම චාන්සකක් තියන ටයි කල බලමුඳද කෙහොවේ ඊට පස්සේ මගේ පැත්තෙන් මකර හොඳදේ තමයි ම හමඳදම සූදානම් කරගෙන හිටි කන්නේෙ කවර ල්ලුවොත් දෙන්න ෆයිල් එකක් ඊට පස් ේතනිිකට ස්ක්‍රප් එකක් ස්ටෝරියක ප්‍රස්කිට් එක හෝ ස්ටෝරියක එතකොට කාස්ට් එක ඔක්කොම විස්තර මං ඔක්කොම සූදානම් කරගෙන හිටියි. එතකොට මට පියටවය එකත් එක්ක අයිය සම්බන්ධ කල දුන්න. මොකද ඒ වෙද්දිී මම හිතන්නේ සිනමාවල් චැනල් එක පියෝටවයෙන් මෙම ඉල්ලිමක් කල තිබ ලංකාවේ කෙටිචිත්‍රපටයක් සජෙස්ට් කරන්න කියලා. එතකොට ඒ හිස්තරට තමයි ස්නේහ සජෙස්ටවෙන්නේ. චිත්‍රපටය යවලා පැය දෙක තුනක් ඇතුළත එයාල එක බලලා රිස්පොන්් කරල්ල තිබ්වා චිත්‍රපට තෝරගත්ත කියලා. ඉඩ පස්සේ දැන් පියෝටීවේ දිල්ෂන් කියල සහෝදරේ. එයා මට සම් අව සම්බන්ධ කර සිනමාවල් දෙේ මේ සම්බන්ධව කටයුතු කර මහත්මියකට ඇය මාත්ත එක්ක වටසැප් වලින් කතා කරලා කිව්වේ ඔවුන් කැමති වුණේ ලස්සන පරිසරයක තියන මේ අඳුරු කතාවට. සහ ඔවුන් ලංකාවේ මේ බ්‍රවස්ටන් කඳුකරයේ ලස්සන අපේ චිත්‍රපටෙන් දැකළ යගන මාර කැමැත්තක් ඇති වුුණ වශී වුනා කිය කිව්වා වගේම ඔවුන්ට ලංකාවට ඇවිල්ල උන් ලංකාවට එන කෙනෙක් ගොඩක් එය ලංකාව සංචාරයකන කෙනෙක් විශේෂෙන් මේ ව්‍යපාරික් කට යුතුලට වෙන්න ඇති. ඒකකිව ඊලග ැරේ කොවිද් හින්ද එන්න බැරිවුණනාකාලකින් ඊළඟ සැරේයාවම ලංකාවට අනිවාරෙන් නිවස්ටන් යන්න ඕන කියලා මොද මේ ලස්සන නිසා. මට ලැබුණු ගොඩා ප්‍රතිචාරතර ඒ ප්‍රතිචාරය හරි සුවිශේෂී මොකද මේ ලංකාව චිත්‍රපටි කියලා ලෝකට යන චිත්‍රපටි වර්ගයක් තියෙනවා. ඒ අපි විශේෂෙන් කතා කරන්න ඇතුනට ඒක සමස්තයක් විරගෙන බලළුම පෙන්න්න තියෙනවා මේගේ චිත්‍රපට ටික්තම යන මේමගේ වර්ණ මෙ වගේ කතා තියෙන්නේ එකන ලංකාව තියන සමාජාර්ථක දේශපාලන ප්‍රශ්න ඉට පස්සේ ලංකාවේ පෙන්නන්නේ හරි කහපාට කල පැලැට්ටඒක ටිකක් ෂුෂ්ක රටක් විදියට පෙන්නන්නේ. මේ වගේ ප්‍රච්චාරයක්කාවම විදේශිකයක්ගෙන් මම හරියට සතුට වුණා මොකද එකන්නේ මම රට වෙනුවෙන් චූඩි හරි දෙයක් කරා කියෙන අදහස මගේ ඔළුවටාව. අපි කණ්ඩෑමට ඒක කරන්න පුළුවන් උුනාාගෙනක. ඉතින් ඊට පස්සේ අපි ස්නේහ ප්‍රදර්ශනය කළ පහුගිය ජූලි මාසය. දවස් තුනක් සිනමාවලටනා ලිකාවේ. ශේෂෙන්ම මේ අපි ඒට අපි අප පැතින් කැම්පේන එකක් කර. ලංකාවේ අපේ පැත්තිෙන් කැම්පේන එක කරා එක බලන්න කියලා. මේමෙටි චිත්‍රපට යනවා ෝෂල් මඩියා කැම්පේයි එක කර ඔස්සේ ගොඩක් එක බැලවා සහ මේ සිනමාවල් චැනල් එක ශෝෂල් මීඩිය පේජස් කවන්් සයාලගේ ෆේස්බුක් ඉන්ස්ටගම් මේවට මේ ගොඩාක් ප්‍රතිචාර ලාංකේකෙන් හම් වෙලා තිබ එයාලා මට කතා කළකි ප්‍රෙකෝඩ් බ්‍රේකින් ඒ ප්‍රතිචාර මොකද ලංකාවේ අයට තිබ්බ ලොකු හිටසක් වෙන්න පුළුවන්න එකැනෙ අපේ ්ලෝකෙ හැම්ම රටකම වගේ නිර්මාණ පේන්න තියෙනවා අපේ රපවාහිනීවල අපේ නිර්මාණයක් හරි කලාතුරකින් තමයි ලෝකෙ අන්ත්‍රජාතික නාලිකාවල යන්න. ඇති ඒ අඩුව යම්තාක් දුරකට පුරුවන්න ස්නේහවලට හැකයාවල බිල තිබුණා. ස්නේහ සිඳමාවල් ඩයන්නේ මේ ස්නේහ ලංකාවයි හොඳම කෙටි චිත්‍රපට හිදවත්. ඒ විශිෂ්ට චිත්‍රපටයක් ඉදවත් නෙවෙයි මට හිතන විදියට. එක කේමොහොතේ මට තිබ මස්කරරි වාසනාව ඒ ඒ අවස්ථාවට යන්න අනිත් එක අපිට පුළුවන්කම ලැබුණා වෙනය නොපෙන්න ලංකාවක් යාලට පෙන්නන්න. ඔය දෙක තමයි මොම හිතන්නේ ස්නේය සිනමාවල් වලට යන්න හේතුව. ඉතින් ඒ ඔස්සේ දැන් ලංකාවෙන් ගොඩක් ප්‍රචාර හම්බුනානය සිනමාවල්ටනා ලිකවට ඒ නිසා යයාලා කල්පන කරනෝ දැන් සැපතැම්බර් මාසේ ලංකාවි තවත් කෙටි චිත්‍රපට දෙකක් එක් ස්නේහ කෙටි චිත්‍රපටය සහ තවරෘතාන්ත චිත්‍රපට යාල තරගන්න බවකිවා දීර්ගි චිත්‍රපටය. එයාල ලංකාව වෙනුවෙන් සිනමවල්් අන්තර්ජාතික නාලිකාවේ ලංකාව වෙනුවෙන් චිත්‍රපට උලෙලක් සංවිධානය වෙනවා. එක ස්නේහ විසින් යම් කිසි මුලපිරීමක් කරපු. තාමත් සුවිශේෂී අවස්ථාවක් ලංකාවේ කෙටි චිත්‍රපට කලාවට සහ ලංකාවේ චිත්‍රපට කලාවට. ඉති මට ඔය සමස්තය ගැනම තියන්නේ හරිම සතුට. රටක තානාප තිකෙනෙට කොන්සල් ජෙන්ටල් කෙනෙක්ට කරන්න පුුවන් කර්තවයක් පිටරටකට ගල්ලා. සිනමාකරුවන්ටත් ඒ වැඩීම කරන්න පුළුවන් තමන් ඉන්න රටේ මිඳල හොඳ චිත්‍රපටයක් ඒඒ රටාල්ලට ඉදිරිපත්කිරීමෙන් ඔබ දැන්දන්නවා අපේ රට ගැන කොයිතරම් ඇගීමකින් ඔවුන් කතාගලතය නොද සහ ඒ තුළින් අපේ ලංකාවේ තවකීදනෙක්ට නම් හවස්ථා හැදේවී කියනයි බලාපොරොත්තොත් හම තිය නම් දැන් මට දැනගන්නුමයිල දැන් උබේ ස්නේහ ඇතුලේ දැන්. ඒ ස්නේහ වෙනුවෙන්. ඔබට ලැබුණදයම්. ෆොරින් කමෙන්ට් එකකැන්න්නේ දැන් අපේ ලංකා ඇතුළේ සිංහලින් ලියන කියය බෝධන මේ චි්‍රට බලවවා ඔබට දැ පිචර දක්ල ඉවරයි කොටිමගේ න දැන් මේ චිත්‍රපටේ ය එකනුත් නෑ ය එකු ඉවත් කල තියෙන මොකදැ එක සිනිමාවල්ඩ් නාලිකා වරහා තමයි ප්‍රදර්ශනයවෙන්නේ ඉතිං මේ චිත්‍රපටේ බලපුෆොරන් කට්ටිය පිටනට ඉන්න සිනමාලෝලිය උබට අදහසක් දක්කල තියෙනගල හ විශේෂෙන්ම මේ මට ඔය හිතටාපු පලවෙනිත් දේ තමයි ඔයසිනම වල්ඩක අය මේ ගෙන දක්කපු අදහස්. හිට අමතරව මෙයාලා මේ අපේ YouTubeු දැන් චිත්‍රපටය ය ගැලවවට අප ට්‍රේලර් ස්තාාම තියෙනවා ුබ එක ඒ ට්‍රේලර්සරට කමෙන්ට කරලා තිබ්බා ලස්සන චිත්‍රපටයක් සහ ලස්සන මේ කොළපාට දර්ශන ගැන යාල කමෙන්් කල තිබ්බා කිහිප දෙනෙක් ඊට අමතරව පිටරට ඉන්න විදේශකයෝක හිප දෙනෙක්. පිටට ඉන්න ලංකාවයායක හිප දෙනෙක් කමෙන්් කරල තිබ්බා මෙයාලා මේ චිත්‍රපටය දැක්කා ඒ දැකල තිබුණේ හැබැයි අප කැම්පේ එකෙන් අපේ පෝස්ට් එකක්හෝය මුකුද්දකර නෙවයි. අහම්බෙන් දැකපුය. යාලා තියල කමෙන්ට්දා කරලා තිබා අපි දැක්කා චිත්‍රපටය. හරි ආඩම්බර වඋුණා මේ ලංකාව චිත්‍රපටයක්ක් මෙහම චානල්ලෙක යනවත් දකින එක ගැන. සහ මේ අපේ රටේ ලස්සන එයාලට පෙන්න පු එක ගැන ඒ මතක්කරපුය ගැන යාලි තුතිවන්තවෙලා තිබ ඉට අමතරව ලංකාවේ ගොඩක් අයගෙනුත් කමෙන්ට සාව සිනමාවල්ඩක අයිත්්ගියට පස්සේ ඔහොම ප්‍රතිචාර ගොඩාක් ලැබුණා ඉතින් ඔ කොමත් එක් එකනෙක් ප්‍රතිචාරත් එක්ක සහර මේ තාක්ෂණක කාරණ තාක්ෂණික අඩුපාඩු ගැනත් යම් කිසි අපිට කියන්නේ රිවව සැවිල තිබ්බා ඉතින් කොම හොඳට වෙන දේවල් කියලා මම හිතෙනවා හොඳට බාරගන්නවා ඉති එහෙම තමයි ඉතිං ඒ ෆොරින් ෆීඩ්බැක් එක විටරට ඉන්න විදේශික සිනමාලියෝලියසා අපේ සිනමාලියෝලින් මයිලට දක්කපු ඒඒ ෆීඩ බැක් එකඒ ප්‍රතිචාරය ගැන මහිලයකිවේ. දැන් මේවෙද්දී කොහමද මහෙලාදැන් දැන් පලවිනිවට සිනමාවල් තුළින් අගිල් ඉවර දැන් දවස් තුනක් වෙන්කල තිබ්බා ස්නේහවෙන්වෙන්. එක හොඳම වෙලාවල්ල ළමනක් හිතන්නේ හැදෑවරුවේ බොහෝදනෙක් නාලිකාවක් ඉස්සරහා ඉඳගන්න. චිතට බලන්න වෙලාක් එකකත් විශේෂමන්තර්ජාතික තලයි දෙකගේම වීකෙන්ඩ එකේ දවස් දෙක්වැටල තිබුණා දස් දෙදක් කඇල තිබන එක කියැන්නන්නේ දැන්න ලංකාවේ හන්දෑ හයට දානාකයන්නේ බොහලාට චීනය ජපානය ෆිලිපින්ස් මැලේසිය සික පූහටවල්ල කියෙන තවත්රෑ වෙලකැනම බොහෝ දෙන ඉන්න ප්‍රයිම්ටයිම් ලංකාව හැටීර ගත්තු ප්‍රයිම්ටයිම් මිචිතපටය නර්මල දයන්නේ ඉතින් පිලිනිවටේ දැන් තිරගතවෙලා ඉවරයියාේ සිනමාවල්ඩ දැ ඊළඟ ස්ටෙප් එක මොකක් ද සිනමාවල්ඩිගේ හ දැනට දැන් මේ මොහොතේ පවත්තගෙන ගනද නොකෝගේද සිනමාවලඩි. ම අරක්‍යපු ලාංකික සිනමවුල්ලල සිනමාවල්් පත්වන යා ෆිල්ම් එක තෝරගෙන තියෙන එක මුලින්ම තෝර ගත්තා එක. එතකොට ැ යාලා මට දන්නල තියෙනවා මේ එන මාසේ යාලත එක්ක ඉන්ටව් එකක් මේ චිත්‍රපට තුනේම අධ්‍යක්ෂකවරුත් එක්ක ඉන්ටව් එකක් මෙ යාලා තියෙනවා. එඉන්ටවව්ුව එක යාලගේ නාලිකාවේ සහ යාලගේ සමාජ මාධ්‍යවකාශයන් වල පලවේ විස්සර හට. එවගේ දැන මේ සැපතම්බරු යිත් නේ හිතකොට ප්‍රදර්ශය සි මාවල නාලිකාවේ. සහ තැන් එයාලට අයිතිය තියෙනවා චිත්‍රපටය පෙන්නන්න අවරුදු දහයක් යනකං එයාලට කැමැතිවෙලාවක පෙන්නන්න අයිතිය තියෙනවා ම හිතනවා යා හැම අවුරුද්කම ස්නේහලට තැනක් වෙන් කරා ස්සරහට වරුද්දකර දෙවතාවක් වගේ වෙන් වේවි සහ ස්නේ විරක්න විතින් අප ඉස්සරහටත් කවැඩ කරනවා එතකොට එයාල මට දැන්වල තියෙනවා ඉස්සරහට කරන වැඩත් එයාලට එයාලා ගනිවාරෙන් ගන්නවා ඒ හවරුව මට දීලා තියෙනවා. ඉතින් එකට නේ විරක් නෙවෙයි සරහට කරන වඩත් අපිට සිනමාවල්දකි බලන්න පුලුවන්ගේ. දැන් ස්නේහ වෙත්තට අවධානය යොමුවෙන්න තියෙන ලොකමදේ තමයි දැ මහේල යාගයා දසක් හැටිට කිව්වා. වෙන්නදා වගේ නෙවෙයි ශුෂ්ක පරිසරවල අපි දකින ඒ කහපට නෙවෙයි මේ චිත්‍රපටෙන් යෝජනා කරනු අපේ තින කඳුකරසාරය. සහ ඒකට මුස්වෙච්ච යම් කිසි සිද්ධියක් පදරම් කරගෙන ස්නේහ නිපදවන්. ඒකට තමයි අවධන් යොමුවෙ ලාතිේ ඒ කියන්නේ අඳුරු බොර පැහැයක් වෙනුවට හරිත පැ මේ චිත්‍රපටේ ඇතුළේ ඉස්මතුල් ඇතිනො කියලා. නොමුත්තන්. ඒ හරිත පැහැ ඒ කොළපාට ගත්තම මටහිතන්නේ මහෙලා මේ ඒ කොළපාට ගැන්න මේ අපි දක්කින්න මේ ෆැන්ස් වවැන්ටසි කොළපාට නෙව ඒ කියන්නේයා. ගොක්කිරීම ප්‍රඩක්්ට එකක් ප්‍රමෝට් කිරීමේ හෝ මේ කඳු කර සිසිල්ලස ගැන කියන හෝ මේ මේ කිරි කිරිපිටිය හෝ වර්ගයක් මේ ප්‍රවර්ධනය කරන ගොට පි පාවිච්චි කරන කොළපාටක් තියවන ත ඒ කොළපාට නෙවෙේය නේහ ඇතුළේ දන කොළපාට. තැම මහිතනවා ඒ කොළපාට තෝරාගැනීම තෝරාගැනීමේ හොඳකමු නිසාම යවතියට සහ ඇගේවට යන කතාවට ප්‍රේක්ෂකයාගේ අවධානයේ වැඩිපුරයොමූුණ මොකදද ඔබි අදස එ මේ කොලපාටත් එක්ක කුල්මද ගනදු නොදා ගත්තේ හ චිත්‍රපටේ මේ වර්ණ සංයෝජනය කළේ මගේ මිත්‍රයෙක් පාසර කාලින්න ම ශාන් ශානුයිමයි චිත්‍රපටය හදන්නත් කලින් චිත්‍රපටේ වර්ණ ගැන මහලොකු සාකච්චවක් කරාපේ. අපි දන්නවා අපිට හම්බුවෙන ෂෝට්ස් ටික අම්ෙන සීන්ස් ටික කොළපාටයි කියලා එක ඇන්නේ අපි ෂූට්ෙක් කරන් රිවස්ටන්වල රිවස්ටන් අපි බලන්න ගියා ූට්කට කලින්. ඒ බලන්න යන දවසේ රිවස්ටන්වක පොඩි පොදක් වැටෙනවා. හරි ලස්සනයි. මීදුමත් එක්ක කොලපාට හරිම ලස්සනයි. ඉතින් අපි ඒක ඔළුවිතියාගෙන කියනවා ලට්ට එකක් කියලා කලය ලට්ට එකක් හැදවා. හැබැයි අපිට සීන්ස්ටික ආවට පස්සේ. අපට තේරුණ යම්යම් වෙනස්කම් කරන්න ඕන කියලා මේ වර්ණවලට. මොද අපි හිතමු අපි ඒකට අපිට පුළුවන්කම තිබ්බා. ඔය ඔබට පේන කහ සහ කොල අතර මැද තියෙන වර්ණයට එහා ගිහිල්ලා තදද කොල් පැහැ කොයි චිත්‍රපට දෙන්න. මොකද අදතාක්ෂණත් එක්ක හරි පහසු දෙයක්. නමුත් ශාන් සහ මම දෙන්නම තීරණය කලා, අපි හම්බ වෙන ඔරිිජිනල් ෆුටේජ් එකෙන් ගොඩා දුරයන්නැතුව පොඩි වෙනකමක් වෙත, පොඩිඉම්ප්‍රරූමට් එකක් විතරක් කරම කල කලා ඇස්වල ති ඒ එක තමයි අද පයෙන්නේ හැබැයි මම හිතනවා මෙහෙම දෙයක් ඒගන්නේ අපි පෙන්න්න බැග්‍රවන්් සරි ලස්සනයි කොහොමත් එක කොලපාටම වෙන්න ඕන්නෑ ලස්සන වන්න හැබැයි කොපාට තියෙනවා. ඒවගේම මම හිතන දෙයක් තමයි මේ කතාව සමස්තයගත්තොත් ඒක කහපාටයි ටිකක් ඒ සිදුවීම කහ පාටයි ඒැන්නේ මේ සිදුවීම ගැන හිතල අපි පාටක් යෝජනා කරන්න කිවො මයෝජනා කරන්නේ කහපාට හු පහට තින ොර පැහයා ඉතින් ඔය දෙකම අප අපි චිත්‍රපටය දෙන්න ඕනේ ඔය හැම දෙක්ම දෙ නෙ නැට ලසනක් පෙන්න්න ඕන අපිටතා විස්සරහට වෙන්න තියෙන හරි වික්ෂිප්ත දේවල් ටිකත් කැන පොඩි ඉංගියකුත් දෙන්න ඕන. ඒගේ ඒ මිනිස්සු ඒ ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සුන්ට මේ ඒ කොල්පාට චත්‍ර දෙයක් නෙවෙයි. හරි දුරකතනවලට සිගනල් නෑ කිලෝමීට්‍ර ගණන් එන්න ඕන නගරවලට හරිිය අමාරුජීවිත ගත කරන්න. ඉතිං ඒ වගේ පාරක් පෙනනකොට මාර්ෆැන්ටසිවර්ණයන් දීලා යාල ජවිත මහා මේ ලස්සන ජීවිත කියල පෙන්න්නත් ඕන්න නැහ. ඔය ඔක්කෝම කල්පනා කරලා අපි අන්තිමට තෝරගත්තා මේ ස්නේහැ ඔබට පේන කහපාටයි කොළපාටයි අතර මැද තියෙන කොළපාටට ටිකක් බර වර්ණය තෝරගත්තා. ඔක තමයි වර්ණයේ කතාව. ඉතිං අපේ යෝජනා වෙන්නෙම ඔබට අවස්ථාවක් ලැබුණු විකස දැන්ා මහෙලක විදිටම නොබෝදිනකින් නොබෝ කලකින් ස්නේහ, ඇත රන්න පුලොන්ගව සිනිමාවවල් හර ඔබ අවස්ථාවක් ලැබුණුසනි නරමන්න මහිලපේ කතාබා ඉවර කරන්නත් කලින් ඔබේ ඊළඟ නිර්මාණ පිළිබඳ ව්‍යායාම ම හිතනවා ඔබ අපිට කියාවි කියල මොකද හැමෝ බලංගින් නො මේ වෙලා ඔබේ ඊළඟ පීවර මොකක්ද කියලා. ඔවු මමස් නේහැ ඉවරුණු ගමන් වැඩක් පටන්ගත් අනති එකටිකක් ලොකු වැඩක්. මට්ට හැබැයි එකටියක් කාලයක් යනකඩා. වැස් නේහ සිනමාවල් දිකට ගියාට පස්සේ ඒ ඒ ස්නේහගැන සාකච්ඡාව වෙනම පැත්තකට ගියා. මගෙන් බලාපොරොත්තු වෙන දේවල් සහපේ කණ්ඩායමෙන් බලාපොරොත්තු ව දේවල් වෙනම පැත්තකට ගියා. ඉතින් මම හිතනවා මම ඉක්මනට දෙයක් දෙන්න ඕන කියලා. මම පූර්ණ කාලීනව සිනමාවේදිියෙක් නොවනට දැනට. මම හිතනවා අපි මේතාක් දුරකට ඇවිල්ල තියෙන්නේ සිනමවල්ට චිත්‍රපටය ගිහිල්ලා එතකොට මේ ගැන සාකච්ඡා හැදිලා ඒ ගැන ඩිස්කෂන් තියෙනවා. ඒ ඔස්සේ ගොඩක්ල මමාගින් කතා කරල හනුව කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කොහොමද මේක හැදුවේ කොහොමද මෙතන වනේ ස්ක්‍රිප්ටක, මට පොඩ්ඩක් බල දෙන්න පුළුවන්ද ඔය වගේ ගොඩක් අයහනා ඉතින් මේ ඔක්කොම දේවල් රුණේ මේ ගොඩක් අය අපේ මේක බලපු නිසා අගය කරපු නිසා සහ මේ නිර්මාණයට අදරය කරපු නිසා. ඉතින් අපිට අයිත් පෙරලා කරන්න පුළුවන් දේ එයාලට දෙයක් දෙනයක හොඳ දෙයක් දෙන එක ඉතින් ඒ නිසා ඉක්මනින් දෙයක් දෙන්න ඕන කියන අදහසින් හැබැ මගේ ක්මණ කියැන ටිකක් මාසාහයක වගේ දීර්ඝ කාලයක් අපි දැන් ස්ක්‍රිප් එකක් ඉපර කල්ල තියෙනවා. මේ එකොළ හට පස්සෙද මේ වැඩසටහන යන්නේ අපි හම හිතුමා හරි. එහෙම නං එක නම තුම්මං හන්දිය ත්‍රීවේ ජක්ෂන්. අපි මේ සැරේ අපේ කැම්පේන් එක ටිකක් වෙනස් සිදියකට කරන්න හිතුවා මේකර කියනවගේ ම පලනවතාවට කියන්නේ. අපි සිංහල දෙමල ඉංග්‍රීසි සහ මලයාලම් කියන භාෂා හතරෙන්ම අපේ ශෝෂල් මීඩිය කැම්පේයින්න කිය නවයිගේම චිත්‍රපටයට මේ භාෂා හතරෙන්ම නමක් වැටෙනවා. සහ අපි මොක්හරි පලටෆෝම්ක මේ චිත්‍රපටය දැම්මම සිංහලින් චිත්‍රපටේ යද්ද මේ භාෂා ඉතුරභාෂා තුනෙන්ම ඉංග්‍රීසි දෙමල සාහ මලයාලම් කියන භාෂා තුනෙන්ම උපසිරිසිත් එක්ක ඔබට මේ චිත්‍රපටය නර්මන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේ චිත්‍රපට ට්‍රේලර් ෙද්ද ටීසර් සෙද්දි චිත්‍රපටේ සින්දු නිර්මාණය වෙද්දී මේ හැම දෙයක් අපි මේ භාෂ හතරෙන්ම කරනවා. ඉතින් දැන් චරණ වගේ රූපයනන් අප අදත් කතා කරා මලයාලම් සිනමාව සහ ලංකාව අතර යම් කිසි පාලමක් ඇැදල තියෙනවා. අ කතාවක් තියෙනවා මේ ප්‍රකටට කතාවක් මේ මොන වර හැනුත් කමක් නෑ පැත්තෙම මිනිස්සු පාලම යනවා කියලා. හැබයි තාම මේ පාලම් හැදිල තිබුණට එන්නේ මේ මලයාලම් පැත්තෙන් විතරයි මේ පැත්තට දේවල්ලෙන්නේ මෙහෙන් එහට යන බවක් පේන නහැ ඒහි අධ්‍යක්ෂකවරු නිර්මාණකරුවෝ අපේ මිතුරු ලස්තුවල ඉන්නවා සමාජ මාධ්‍යවල අපේ සමූහවල ඉන්නවා නමුත් මෙහෙන් එහට මුකුත් යන්න නෑ අපි හිතුව මේ පාරක පොඩ්ඩක් ට්‍රයික බලන්න ඕන කියලා. සමහර විට හරරියාාව සමහරවිට වැරදින්න පුළුවන් නමුත් අපි ගියසරේ අවධානමක් ගත්තා මේ සැත්ත අවදාානම ගන්නවා සහ ඒ ක්‍රියාත්මක් කරනවා අපි බලමු කොහොමද වැඩේ වෙන්න කියලා ජෝන්්‍ර එක ගැන කතාකරොත් මේක ඩ්‍රාම ජෝන්රය එකේ වැඩක් පෙර කතාවට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් හැබැයි ම කලින් නේහ දාන කල්ුත් පොරොන්දුණුදයක් මයි චත්‍රපටය ලන සම්පූර්ණ කාය ඔබේ චිත්‍රපටය බලනවා සා හිතරක් බලනනාචිත්‍රපටය මේකත් එහෙමම චිත්‍රපටයක් පේවි. මහෙලගෙන් තවත් අන්තර්ජාතික පින්මක් හොඳ අප ඒ ඒ ගැනත් අප බලම් මහලට ඒවාසනවශක්තිය ලැබෙන්න්නටයි කියල ස්චරන අපි ප්‍රත්ථනාරන සාහපි දන්න සිනිමාලෝල ඔබත් ඒශක්තිය ආශිර්වාාදය මහලට ලබාදී කිය අපි කතා අවසන් කරන්න කලින් මට මහෙලෙක්ම නිම පුද්ගලික සිනමා රුච්චිනග. මගේ පුද්ගලික සිනමාරුචිය අරකිවෝගේ එකන්නේගොඩක්හයි කැමති චිත්‍රපටවලට මම කැමති එක මම මේ විස්තර කරන්න මේ මම ප්‍රියතම අධ්‍යක්ෂකවරයක් මලයාලම් සිනවාගේ අල්පොන්ස පුත්‍රයෙන් ප්‍රේමම් නේරම්. කරපු අධ්‍යක්ෂකවරයා. මේ එයා කියනවා තැනකදී මම කැමති සම්මාන ලැබෙන වි චි්‍රපට පනවේ ම චිත්‍රපට ලන්න සමාන ලැබෙන ඉඳනෙවයි ගොඩක් මිනිස්සු චිත්‍රපට ශලාවේ වාඩි වෙලා බලනවා වගේ පහසුවෙන් ආසාවෙන් චිත්‍රපටය බලන්න පුළුවන්නම් මගේ මතකට චිත්‍රපට යමක් එකතු කරනවාවනම් ම අන්නේ සිනමාවට කැමති එක මොන ජෝන්්‍ර එකේද මොන කලාත්මක සිනමාවට බරදවාන් සිනමාට බරදදි කියෙනෙ ක අදාලා නෑ ම අර ගොඩක් අය කැමතිනම් මමකට කැමති ඒක ඉන්න මම හරි සාමාන්‍ය සිනමා ලෝලියෙක්. ස ඒ ඒ සිනමා ලෝලිත්ව. ඒ සිනමා ප්‍රේක්ෂකත්තය. මම හිතනවා මේ මගේ චිත්‍රපටියවලත් තියෙනවා මම කරන්නේ. ම වාඩිලාහස්වන් බරන්න පුලුවන් චිත්‍රට විතරයි වැඩිදිනා කැමති සිනමාවට අපිත් කැමති ඉති හොඳයි අප මහලට සමු දෙන්නයිම යන්නේ අයිබන් මහිල ොමිස්තුතියි කාලේ අපපිුතුරගෙන මාතර ඉඳ පේහ මැදිරයට ආාවට ඉතිං මහෙලය කතාව ඒ විදිිය ඉති ලබ සතිය ත තමුත් එක් එක්ක අපි හම්මවෙන්නම් එතකං ඔබ සුවෙන් ඉන්න ජය